සුබ දවසක් ප්‍රාර්ථනා කරන අපේ Biker.lk එකතු වෙලා ඉන්න හැමෝටම. ඉතින් අපි අද අලුත්ම segment එකක් අරන් ඇවිල්ලා තියෙන ඕගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් ඇත්තටම පොඩි trend එකක් තියෙනවා ලංකාවේ motor bike එකක් අරගෙන ටිකක් පදිනකොට තරුණ වයසේ ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට කැමති stunts කරන්න. Stunts කියන්නේ වීලි කරන්න, බැක් වීලි කරන්න, ඒ වගේ bike එකකින් උදාහරණයක් වැඩ පෙන්නන්න. ඉතින් මේ වගේ දෙයක් කරනවා නම් කරන්න ඔයාලට අදහසක් තියෙනවා නම් අනුගමනය කරන්න ඕනේ දේවල් එහෙම නැත්නම් පිළිපදින්න ඕනේ දේවල් රාශියක් තියෙනවා. ඉතින් ඒ ගැන අපි කතා කරන්න උත්සාහ කරනවා අපේ segment එක හරහාද රැඳිලා ඉන්න Biker.lk channel එකත් එක්ක. ඉතින් අපේ segment එකෙන් අපි කතා කරමු. ඕගොල්ලෝ stunt කරන්න අදහසක් තියෙනවා නම් ඒ stunt කරන්න bike එක කොහොමද ලෑස්ති කරගන්නේ? ඔයා පිළිවෙල ඉන්නේ කොහොමද කියන එක අපේ segment එක හරහා කතා කරමු. ස්ටන්ට් ගැන කතා කරොත් ස්ටන්ට් වලට ඉස්සෙල්ලා මෝටරසයිකලයක් කියන්නේ රෝද දෙකක් එක්ක සම්බන්ධ වෙච්ච යතුරුපැදිය අපි සාමාන්‍ය හැමෝම දන්න දෙයක්. ඉතින් මේක මෝටර් බයික් එක කිව්වම රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඒකේ එතනින් එහාට ගිහිල්ලා රිස්ක් ලෙවල් එක වැඩි, ඒ කියන්නේ අපි කියමු උදාහරණයකට 90%ක් රිස්ක් එකක් තියෙනවා නම් බයික් එකක් පදින එක ඒකේ 100%ක් රිස්ක් එක අරගන්න එක තමයි ස්ටන්ට් එකක් කරනවා කියලා කියන්නේ. කියන්නේ රෝද දෙකකින් තියෙන බයික් එක අපි තනි රෝදෙන් ගමන් කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් වෙන අලුත් ස්ටන්ට් එකක් මොකක් හරි කරනවා. ඉතින් එතනදී අපේ බයික් එක වැටෙන්න තියෙන සම්භාවිතාවය 99.9%ක්ම තියෙනවා. ඒ කියන්නේ අපි මේකේ තරංගයේ ස්ටන්ට් එකේ තියෙන අමාරුභාවය එහෙම නැත්නම් මොකක්ද ඒකට අපි කියන්නේ අපි තියෙන රිස්ක් එක දැනගෙන තමයි මේක කරන්නේ. ඉතින් එතකොට එතනදී අපි මේක පුහුණු වීමකට ලක් කරගන්න ඕන හොඳ. ඉතින් අපි ස්ටන්ට් එකක් කරනකොට බයික් එක වැටෙන පැත්තක් අපිට කියන්න බෑ. මේ පැත්තට වැටෙන්න පුළුවන් නැත්නම් මේකට ඉස්සරහට පස්සට ඕන පැත්තකට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ස්ටන්ට් කරන්න හිතනවා නම් බයික් එකක් ඉස්සෙල්ලාම ඔයාගේ බයික් එක වැටුනහම ඩැමේජ් වෙන්න පුළුවන් කෑලි පුළුවන් තරම් ගලවලා ඉවත් කරගන්න. මම මේ කියන්නේ ප්‍රොෆෙෂනල් ස්ටන්ට් කරන කෙනෙක්ට නෙවෙයි, මුලින් ස්ටන්ට් කරන්න පටන් ගන්න කෙනෙකුට. ඒ කියන්නේ උදාහරණයකට සයිඩ් මිරර්ස් වැටිච්ච ගමන් සයිඩ් මිරර්යක් කැඩෙන්න පුළුවන්. සිග්නල් ලයිට්ස්, එහෙම නැත්නම් ටේල් ලයිට්ස්, හෙඩ් ලයිට්ස්, මේවා අනිත් එක මිලෙන් අධිකයි ඔයගොල්ලෝ මිලදී ගන්න ගියාම. ඒ හින්දා පුළුවන් හැම විටකම මේවා ගලවලා ඉවත් කරගන්න. ඒත් එක්කම කවුලිංස් තියෙනවනේ, කවුලිංස්ත් ඉවත් කරගන්න. ඉවත් කරගෙන අපිට ක්‍රෑෂ් බොබින්ස් කියලා තියෙනවා වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. නයිලෝන් වලින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ බයික් එක වැටුනොත් අපේ ෆ්‍රේම් එක, එන්ජින් එක කිසිම දෙයක් පොළොවේ ටච් වෙන්නේ නැතුව ඒ යුනිට් එක එහෙම නැත්නම් ඒ ක්‍රෑෂ් බොබින් එක පොළොවට වදින විදිහට අපිට සවි කරගන්න පුළුවන්. පොඩි පොඩි මෙවලම් තියෙනවා. අන්න ඒ වගේ දෙයක් අරගෙන හයි කරගත්තොත් බයික් එක වැටුනම වෙන ඩැමේජ් එක අපිට 90%ක්ම අඩු කරගන්න පුළුවන්. ස්ටන්ට් එකක් කරනකොට ඉස්සෙල්ලාම අපි වේගෙන් ස්ටන්ට් කරන්න පුරුදු වෙන්න එපා. පුළුවන් තරම් අඩු වේගෙන් ඉඳලා ස්ටන්ට් එකක් කරන්න පුරුදු කරගත්තොත් වැටෙන්න පුළුවන්. වැටෙනවා කියන පදනම මත හිටියොත් ඒ වැටීමෙන් නිසා බයික් එකට වෙන ඩැමේජ් එක අපිට 90%ක්ම අඩු කරගන්න පුළුවන්. අපිට ස්ටන්ට් එකේදී බයික් එකේ වැදගත්ම කොටස වෙන්නේ ක්ලච් එක. ඉතින් ක්ලච් ප්ලේට්ස් හොඳට තියෙනවද කියලා බලා ගන්න ඕනේ. ක්ලච් ප්ලේට් ගෙවීමට ලක් වෙනවා ගොඩක් වෙලාවට අපි සංස් පුරුදු වෙනකොට. මොකද ඒ ක්ලච් එකත් එක්ක තමයි අපි පිකප් එකක් ගන්න. දෙවෙනියට වැදගත්ම කාරණේ තමයි චේන් ස්පොකට්. මොකද චේන් එකෙන් තමයි අපේ බයික ඩ්‍රයිව් වෙන්නේ. ඉතින් ඒ ඩ්‍රයිව් එකේදී අපි පිකප් එකක් ගන්නකොට ඩ්‍රයිව් එක ඉන්ස්ටන්ට් පිකප් එකක්. ඒ කියන්නේ නෝමල් අපි දිනදා පාවිච්චි කරනකොට එහා ගිය ඒ කියන්නේ අදි බලයක් එකපාර ගන්නකොට ඒ චේන් එකෙන් තමයි වීල් එක කරකවලා දෙන්නේ. ඒ හින්දා චේන් එක 100%ක්ම හොඳින් තියෙන්න ඕනේ. ඊට අමතරව ස්පොකට්ස් වල දැති හොඳට තියෙන්න ඕනේ ඉස්සරහ පස්ස දෙකම. ඊට පස්සේ අපිට ටයර්ස් තමයි බලපාන්නේ. ටයර්ස් අපි කරන ස්ටන්ට් එක අනුව වෙනස් වෙනවා ස්ටන්ට්ස් වලදී. ඒත් එක්කම අපේ එයා ප්‍රෙෂර් එක කියන එක ගොඩක් වැදගත් කාරණයක් වෙනවා මේකෙදී. මොකද අපි උදාහරණයකට ෆ්‍රන්ට් වීල් එකක් කරනවනම් ෆ්‍රන්ට් වීල් එකේ ගිහිල්ලා පොළොවට ලෑන්ඩ් කරනකොට ෆ්‍රන්ට් ඉස්සරහ ටයර් එක පොළොවේ ලෑන්ඩ් කරනකොට ගොඩක් හුලං අඩුවෙන් තිබුණොත් එහෙම රිම් එක දෙවෙන්න පුළුවන්, රිම් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි පස්ස වීල් එකේ අපි හුලං ඕනට වැඩිය තිබුණොත් එහෙම ටයර් එක ග්‍රිප් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක තැන කැරකෙන්න පුළුවන්. එතකොට අපිට ස්ටන්ට් එක හරියට කරන්න බෑ. ඒ හින්දා ඒ ටයර් ප්‍රෙෂර් කියන එක හරියටම බැලන්ස් කරගන්න ඕනේ. ඕනට වැඩිය අඩුවෙන් ඉස්සරහ තියෙන්න බෑ. ඕනට වැඩිය වැඩිපුර පිටිපස්සේ ටයර් එකේ තියෙන්න බෑ.
ස්ටන්ට් කරනවා නම් එදිනෙදා පාවිච්චි කරන බයික් එකේ හුඟක් වෙලාවට ස්පොකට්ස් වල සුළු වෙනස්කමක් කරන්න ඕනේ. මොකද අපි බයික් එකේදී වැඩි ජවයක් එකපාර ගන්න ඕනේ හින්දා පිකප් එකක් එහෙම නැත්නම් පිකප් එකක් ගන්න ඕනේ හින්දා අපිට උදාහරණයකට මම කිව්වොත් එහෙම ඉස්සරහා දැති 15ක් සහ පිටිපස්සේ දැති 30ක ස්පොකට් එකක් එනවනම් අපි මේ දැති 15 කියන එක දැති 14කට අඩු කරොත් පිකප් එක වැඩි වෙනවා. Pickup එක වැඩි වෙනවා. ඒ අපිට ඉස්සරහ දැත් එක දැත්තක් අඩු කරනව වෙනකොට ඕනේ නම් පිටිපස්සෙන් දැත් 3-4ක් වැඩි කරන්නත් පුළුවන්. පිටිපස්සෙන් වැඩි කරලා ඉස්සරහෙන් අඩු කරලා ඒ විදිහට අපි pickup එක වැඩි කරගන්න ඕනේ. දැන් අපි රේසින් වලදී අපිට ඒ අපි පාවිච්චි කරන ට්‍රැක් එක මත මේ විදිහට ස්පොකට්ස් වල දැති අඩු වැඩි කරලා අපි හරි ගස්ස ගන්නවා. ඉතින් සන්ට් එකේදී විශේෂයෙන්ම අපිට pickup එක වැඩි කරගන්න ඕන නම් ඉස්සරහ ස්පොකට් එක පොඩි වෙන්න ඕනේ. පිටිපස්ස ස්පොකට් එක ලොකු වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් තමයි අපි බයික් එකක් පිළියෙල කරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා. ක්ලච් එක හුඟක් වෙලාවට මම අපේ කලින් වීඩියෝස් ඔයගොල්ලෝ බැලුවොත් බලා ගන්න පුළුවන්. අපේ ක්ලච් ඇඩ්ජස්ට් කරන ලිමිට් එක මම කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රී ප්ලේ එක කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට නිදහස්ව ක්ලච් ලිවර් එක වැඩ කරන ප්‍රමාණයක් තියෙනවා. ඒක පුළුවන් තරම් වැඩි කරගන්න නිදහස්ව වැඩ කරන ප්‍රමාණය. එතකොට අපි ක්ලච් එක පොඩි ප්‍රමාණයක් දෙනකොට බයික් එක යන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ දේවල් එකපාර කරන්න එපා. මේවා පුහුණු වීම එක හිමීට කරන්න පුළුවන්. වැදගත්ම කාරණේ තමයි මේක මහපාරේදී ට්‍රයි කරන්න එපා. පුළුවන් තරම් කාපාකයක් හරි මොන හරි ඒ වගේ තැනකට ගිහිල්ලා කරන්න. ඇත්තටම සමහර කාලවලට ඕගොල්ලෝගේ යාළුවෙක් මේක පාරේදී වීලි එකක් කරනවා, එහෙම නැත්නම් ස්ටන්ට් එකක් කරනවා දැක්කම හරි ආසයි. ඉතින් ඕගොල්ලොත් හිතනවා ආයාර කරනවා නම් මටත් කරන්න පුළුවන් නේද කියන්නේ. ඇත්තටම ඒගොල්ලෝ එක කතා කරලා බැලුවොත් එහෙම ඒගොල්ලෝ ගොඩක් කල් එක ප්‍රැක්ටිස් කරලා තියෙනවා, පුහුණු වෙලා තියෙනවා පොඩි පාරක. එහෙම නැත්නම් කවුරුත් මිනිස්සු ගමන් කරන්නේ නැති දේවල් ප්‍රදේශයක ඒ වගේ තැන්වල. ඉතින් ඒ වගේ පුළුවන් තරම් සේෆ්ටි එක බලා ගන්න ඕනේ බයික් එකේ. ඉතින් මේ වගේ දේවල් තමයි තියෙන්නේ. මෙතනින් එහාට ගිහිල්ලා ප්‍රොෆෙෂනලි ස්ටන්ට් කරනවා නම් ගොඩාක් දේවල් අපිට කරන්න තියෙනවා. අපි දැන් කතා කරමු ස්ටන්ට් ටැක් කරන රයිඩර්. එහෙම නැත්නම් ඔයා මොන ආකාරයේ සූදානමක් තියෙන්න ඕනේද මේ බයික් එකත් එක්ක ස්ටන්ට් කරන එක කියන එක. ඒකට ඉස්සෙල්ලා මට චූටි මතක් කිරීමක් කරන්න ඕනේ. ඕගොල්ලෝ දැන් වෙනකොට අපේ Biker.lk YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මොකද මේ වගේ සමහරක් වෙලාවට ඕගොල්ලෝ දැනුවත් වෙන්න පුළුවන්, නොදැනුවත් වෙන්න පුළුවන්. මේ වගේ හැම වෙලාවකම අපි අලුත් දේවල් ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඉතින් අපේ channel එක subscribe කරලා තිබුණොත් සහ bell icon එක click කරලා තිබුණොත් ඕගොල්ලන්ට මේ වගේ short videos immediately ලබා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු පදින රයිඩර් මොන වගේ සූදානමක් තියෙන්න ඕනේද කියලා. ඇත්තටම කියනවනම් අපිට යතුරු පැදියක් එහෙම නැත්නම් බයික් එකක් ඩැමේජ් වුණොත් හදාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ස්පෙයා පාර්ට් එකක් මාරු කරලා එහෙම නැත්නම් එන්ජින් කව එකක් කැඩුනොත් ඒ හැම දෙයක්ම අපි මිලදී ගන්න පුළුවන්. නමුත් ඔයාගේ ඩැමේජ් එකක් වුණොත්, ඒ කියන්නේ අතක් කැඩුනොත්, කකුලක් කැඩුනොත්, ඒ වගේ දෙයක් වුණොත් ඒක රිප්ලේස් කරන්න බෑ. රිප්ලේස් කරන්න බෑ කියන්නේ මම කියන්නේ උදාහරණයකට පර්මනන්ට් ඩිසේබිලිටි එකක් වුණොත් ඒක ලොකු පාඩුවක් ඔයාට සහ ඔයගොල්ලෝගේ දෙමව්පියන්ට. අපි යතුරු පැදියක් මිලදී ගන්න ගියොත් අපේ තියෙන ගොඩක් මුදල් වේදම් කරලා ලොකු මිලක් දීලා අපි යතුරු පැදිය මිලදී ගන්නවා. ඒ වගේම අපේ රයිඩින් හෙල්මට් එක, එහෙම නැත්නම් රයිඩින් ගියේ එක ඔයාට අවශ්‍ය උපාංග ටික ගන්න ගියාම එතනදී පොඩි පැකිලීමක් තියෙනවා. මේක මම එච්චර මුදලක් දීලා ගන්න ඕනේද කියන එක මම තීරණය කරන්නේ. යතුරු පැදියේ වැඩි මුදලක් හරි දීලා කමන්නේ. ඔයාට මේ මෙවලම් ටික ගන්න පුළුවන් නම් ඒක තමයි ඔයාගේ ජීවිතය ආරක්ෂා කරන එකම දේ. ඉතින් අපි මේකෙදි සන්ට් එකක් කරනවා නම් අත්‍යවශ්‍යයි හෙල්මට් එක. හෙල්මට් එක කිව්වම හොඳ හෙල්මට් එකක් වෙන්න ඕනේ. හාෆ් ෆේස් වෙන්න බෑ, ෆුල් ෆේස් හෙල්මට් එකක්. මොකද අපි වැටුනොත් මූණ ඉස්සරහා ඩැමේජ් වුණොත් ඕගොල්ලන්ට හිනා වෙලා කතා කරන්න මූණක් නැති වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මූණ ආරක්ෂා කරගන්න ඕනේ. ඒ හින්දා ෆුල් ෆේස් හෙල්මට් එකක් යූස් කරන්න ඕනේ. ඒත් එක්කම අපිට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන් ඇමෝ කිට් කියලා. ඒ කියන්නේ පොඩි මුදලකට මිලදී ගන්න පුළුවන් ඉස්සරහා පපු ප්‍රදේශයේ පිටිපස්ස සහ අත් ආවරණය වෙන අපි කියමු නින්ජා ටර්ටල්ස්ලා දැකලා ඇති ඇඳන් ඉන්නවා. මේ වගේ පොඩි මේ එකක් තියෙනවා. ඒක අපි ඇමෝ කිට් කියලා කියන්නේ. ඒකක් ගන්න පුළුවන් අඩුම මුදලකදී. එතනින් එහාට ගිහිල්ලා ඔයගොල්ලන්ට මුදල් තියෙනවනම් වැය කරන්න ෆුල් ලෙදර් රේසින් කිට් එකක් ගන්න පුළුවන් නම් කිසිම ඩැමේජ් එකක් නැතුව අපිට මේ වගේ ස්ටන්ට් එකක් හුණු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තව අත්‍යවශ්‍ය කාරණයක් තමයි අත් ග්ලව්ස්. අත් ග්ලව්ස් කිව්වම අපි හුඟක් වෙලාවට දැකලා තියෙනවා ඇඟිලි ඉස්සරහින් ඇරලා තියෙන ග්ලව්ස් තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒගොල්ලෝගේ එදිනෙදා වැඩ කරගන්න ලේසි නම් මේ වගේ ග්ලව්ස් පාවිච්චි කරන්න එපා.
මොකද මම එක්ස්පීරියන්ස් එකෙන් දැන් අවුරුදු 20 ගානක් රේස් පැදලා තියෙනවා මම දන්නවා මම දැකලා තියෙනවා වැටිලා ඉන්න කට්ටිය ඒ වගේ කට්ටිය විදෝප ප්‍රමාණවල් දැකලා තියෙනවා ඒ හින්දා මම කියන්නේ ෆුල් කවර් වෙච්ච ග්ලව්ස් ප්‍රොෆෙෂනල් රේස් ග්ලව්ස් ගන්න පුළුවන් නම් වැඩිය හොඳයි ඒකේ නකල්ස් වලට වෙනම ප්‍රොටෙක්ෂන් එනවා ඒ වගේ ග්ලව් එකක් ගත්තොත් එහෙම අපි ඒව ටෙස්ට් කරලා තියෙනවා ලෝකේ හැම රටකදීම ඒ කියන්නේ ඩමියක් හදලා විවිධ වේග මට්ටම් වලදී ඒගොල්ලෝ විසි කරලා බලනවා අපි මිනිහෙක් වැටුනොත් මොන විදිහටද ඩැමේජ් වෙන්න පුළුවන් කියලා අත තියන්න උන අත තිබ්බොත් මේ ප්‍රදේශය ඩැමේජ් වෙන හින්දා මේවා කාබන් කෙව්ලා කියන මැටීරියල් එකෙන් නිෂ්පාදනය කරලා තියෙනවා ඒකේ ගන්නේ අපි පොළොව දිගේ ගියත් කියන්නේ කිසිම පිච්චීමක් වෙන්නේ නැති විදිහට අල්ල ප්‍රදේශය ඒ වගේ නිෂ්පාදනය කරමු හොඳ ග්ලව්ස් පාවිච්චි කරන්න පුළුවන් නම් කිසිම බයක් නැතුව ඔයගොල්ලන්ට මේ ස්ටන්ට් පුහුණු වෙන්න පුළුවන් ඊට පස්සේ වැදගත්ම කාරණේ තමයි හුඟක් කට්ටියට තියෙන ප්‍රශ්නය සපත්තු දාලා බයිසිකල් පදින්න බෑ. ඉතින් ඒගොල්ලෝ පුහුණු වෙලා පුරුදු වෙලා තියෙනවා සිරප්පු දෙකත් එක්ක බයික්ස් පදින එක. මේක මේ විදිහට ඔයගොල්ලන්ට කරනවා නම් මේක කරන්න බෑ. එතන ඉහට යන්න බෑ. මොකද දැන් වර්ල්ඩ් ස්ටන්ට් කම්පිටිෂන් තියෙනවා. ඒ කම්පිටිෂන් එකේ ගියාම ලකුණු දෙන විදිහක් තියෙනවා. අපේ තාම ලංකාවෙ එච්චර දියුණු නෑ. නමුත් අපි හරියට හරි දේ කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒ වගේ ස්ටන්ට් කම්පිටිෂන් එකකට ගියොත් තමන්ගේ ඇඳුමට ලකුණු දෙකක් දෙනවා. ඊට පස්සේ බයික් එකේ ප්‍රිපරේෂන් වලට ලකුණු දෙකක් දෙනවා. ඊට පස්සේ ලකුණු තුනක් දෙනවා තමන් කරන ස්ටන්ට් එකට. ඉතින් එතනදීම අපිට ලකුණු දෙකක් අහිමි වෙලා තියෙනවා බයික් එක සහ අපි හරියට ලෑස්ති නැත්තම්. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි බයික් එකේ පදින්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම රේසිං බූට්ස් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. ඒක නැත්තම් ඒක ගන්න අමාරුයි නะ අඩුම තරමේ සපත්තු දෙකක් පාවිච්චි කරන්න. ඒකත් මතක ඇතුව ලේස් එක දාන ෂූ එකක් නම් ලේස් එක ටයි කරායින් පස්සේ ලේස් එක සපත්තු ඇතුළට දාගන්න ඕනේ. මොකද ඒක හුඟක් කාලවලට ෆුට් පෙග් එක ඇස්සේ ගිහිල්ලා පැටලිලා ඒකෙන් වැටිලා ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තමයි තියෙන්නේ. මුලින් ස්ටන්ට් කරන්න හෝ ප්‍රොෆෙෂනලි ස්ටන්ට් කරන කෙනෙක් වුණත් හෝ මේ දේවල් අනුගමනය කරන්න පුළුවන් නම් ඕගොල්ලොන්ගේ ජීවිතේ ඉස්සරහට යන එක කිසිම ගැටලුවක් නැහැ. ඒ හරි දේ හරි විදිහට කරොත් හැමෝම ආස වෙයි. ඕගොල්ලොන්ගේ දෙමව්පියෝ කැමති වෙයි. ඕගොල්ලොන්ට hina වෙලා ඉන්න පුළුවන්. මේ හින්දා මේ පොඩි පොඩි දේවල් ටික අනුගමනය කරගෙන ඉස්සරහට යන්න. අපි අද වීඩියෝ එකෙන් කතා කරේ බයික් ස්ටන්ට් බයික් එකක් ඔයාගේ තියෙන ස්ටෑන්ඩඩ් බයික් එක ස්ටන්ට් බයික් එකක් කරගන්නේ කොහොමද? ඒත් එක්කම ස්ටන්ට් රයිඩර් කෙනෙක් හැටියට ඔයා ප්‍රිපෙයාර් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් මේ වගේ පොඩි වීඩියෝස් එක අපිට නිරන්තරවම ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා තිබුණොත් Biker.lk channel එක ඔයගොල්ලෝ subscribe කරන්න. ඒත් එක්කම bell icon එකත් click කරන්න. එතකොට මේ වගේ අලුත් වීඩියෝස් ලදසැනින් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේ දැනුවත් කිරීම අපි හැම වෙලෙම බයික් පදින හැමෝටම ආදරය කරනවා. ඔයගොල්ලොත් අපිට ආදරය කරනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් කරලා අහන්න පුළුවන්. අපි ඒගෙනත් නිරන්තරව බලනවා. ඉතින් ඒ හින්දා දැම්ම subscribe කරන්න. අපි තවදුරටත් හම්බ වෙමු.